දුලපනේ සුමංගල හාමුදුරුව කියන්නේ කවුරුත් දන්නවා දේශපාලනික පුද්ගලෙක්. දේශපාලන සම්බන්ධතාවකින් තොරව අපිට මේ දේවල් සිද්ධ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ කොවිඩ් වලට වක් කියනෝනේ එතකොට බැසිලෝ යුදයන්ගේ විතරද? මේවා මං කියන්නේ වසංගත මරණ කියලා. මේ මං අදත් කියන්නේ මිනිමරුම් කියලා. කවුද ඔබ වහන්සේව මේ නඩුව දාන්න යවන්නේ? සමුදිත මම මේ ශේෂ්ඨාධිකරණයේදී ගියපු පළවෙනි අවස්ථාව නෙවෙයි. ඔබතුමත් මේ මතයට එකඟ වෙලාද හිටියේ? අනිවාර්යයෙන්ම 100%ක් එකක. ඔබ සලකන්නේ මේක ඝාතනයක් විදියටද? මේක කිසියම් විදියකට මුදල් ගරා ගැනීමේ ව්‍යාපෘතියක්ද කියලා. කොහොමද මේ නඩුව සකස් වෙන්නේ? කවුද පළවෙනි වගේ උත්තරකරු? අපේ රංචාරක ව්‍යාපාරයේ දිනු කරන්න නම් කොරෝනා නැති රටකින් සංචාරකව ගෙන්න ගන්න අපිට පුළුවන්කමක් තිබ්බා. මාංශයට තොරතුරු තියෙනවාද මේ බබල් එකෙන් රෝගේ එළියට ආවද? පැහැදිලිවම අපි කියනවා මේ බබල් එකෙන් තමයි රෝගේ ආවේ. බැසිල් රාජපක්ෂ හරි උදයන්ග හරි කතා කරාද? ඇයි මේ අධිකරණ ක්‍රියාමාර්ගයට ගියේ මේක සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට දැන් හාමුදුරුවෝ කියන විදිහටම පාලනය කරනවා නම් මේ රට ගෝඨාභය රාජපක්ෂ පැත්තට ගිහලා අපි හාමුදුරු කෙනෙක්ද අපි විපක්ෂයේ නියෝජනය කරපු කෙනෙක්ද කියන එක පිළිබඳව සැලකිල්ලක් දක්වන්න එපා. උදයන්ගගේ මේ බබල් එක නිසා තමයි අපි කීයක් හරි හොයාගත්තේ. ගජ මිතුරු සේනාවකටම කොරෝනාව ගරණාවක් තියෙන බව අපි පැහැදිලිව කියන්න. කොරෝනාව ගරානාවක් කියලා කිව්ව හොස්පිටල් හොටෙල් වලින් ගහ ගන්නවා කියන්නේ මිනිස්සුන්ගේ තියෙන ශරීර මාංශෙත් එක්ක සුද්ධ කරගන්න විදිය සාක්ෂි සාධක ඇතුව ඕනෑම අවස්ථාවකදී අපිට කියන්න පුළුවන්. මේ හොටල් කාමරයෙන් මෙච්චරක් අරයට ගියා. මෙච්චරක් තොරතුරු තියෙනවා. හිතපු ගමන් කතා කරපුවා එක පාටම නිහඬ වෙනකොට අපිට ඕකට තේරුම් ගන්න බැරි කමක් නැහනේ. උලපනේස මංගල හාමුදුරන්ගේ පන්සලට චීන යුවාන් හම්බෙලා නැහැ වගේ. බඳුන් කර වංචා වෙලාවේ ඔය අදාළ බලධාරී මේ පන්සලට ආවා. මීඩියා ෂෝ එකක් විතරද මේ දැම්මේ කියලා නිකන් පම්පෙට් සමත් දැම්මා. ඉඩමක් ගන්න හොඳ ගෙයක් හදා ගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එක පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කරනවා ඒ බැසිල් රාජපක්ෂ සහ උදයන්ග විරතුංග කියන දෙපළට විරුද්ධව මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම ගොනු කරන ස්වාමින්වහන්සේ සහ ඒ අනිත් පාර්ශ්වයේ සමග අපි කතා කරන්න ආවේ ඇයි මේ පෙත්සම ගොනු කළේ කියලා දන්නව නමුත් මොකද්ද පසනම කියලා දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල ගෞරවනීය ස්වාමින්වහන්සේ ඒ වගේම පසුගිය රජ කාලේ පත් කරපු බරපතල දූෂණ සහ වංචා වැළැක්වීමේ විමර්ශන කොමිෂන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් ලැසිල් ද සිල්වා මහත්මයා කතා කරන්න. ඔබ වහන්සේද මේ පෙත්සම ගොනු කළේ? මෙතුමද මේ පෙත්සම ගොනු කළේ? කවුද මේ පෙත්සම ගොනු කළේ? ඇත්තම මම තමයි පෙත්සම ගොනු කරන්න මූලික උනේ. ඒතර ඔබ වහන්සේ ගොනු කරන මේ ගොනු කරන්න මූලිකත්වයෙන් ඒතර මෙතුමව සම්බන්ධ කරගත්තා ඔබ වහන්සේ. ඔව්. ඇයි ඔබ වහන්සේ මෙතුමව සම්බන්ධ කරගත්තේ? මෙතුමා ඉතිහාසයේ තුලදී පහුගිය කාලයේ තුලදී මේ රටේ සිදුවෙච්ච වන්තා දූෂණ සම්බන්ධ සෙවීමට පත් කරපු විශේෂ ජනාධිපතිකම ලේකම් හැටියට කටයුතු කළා විතරක් නෙවෙයි එහිදී ඔහු ඉතාමත්ම යුක්තිසහගතව සාධාරණව ඒ කටයුත්ත සිද්ධ කළා. ඔබ වහන්සේට මෙතුමා ගැන විතරද විශ්වාසය? ඔබ වහන්සේ රටේ ඕ විවිධ දේශපාලන ඇසුරු කරන මේ සම්බන්ධතාවයක් තියෙන අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමේ සභාපති මේ ප්‍රධාන ලේකම් තනතුරුවත් මෙතුමා ගැන විතරක් මෙච්චර විශ්වාසයක් තිබුණේ මොකද? නෑ මම විශේෂයෙන්ම මේ කටයුත්ත දේශපාලනික උමනාවක් නෙවෙයි වෙනුවෙන් නෙවෙයි සිද්ධ කළේ මේක රටේ පුරවැසි යුතුයකමක් හැටියට රටේ රටවැසියා මේ පත් වෙලා තියෙන තත්වයට මුහුණ දී හේතු වෙච්ච කාරණාව පදනම් කරගෙනයි මම මේ තීන්දුව ගත්තේ. දේශපාලන ඕමනාවක් නැහැ කියන්නේ කොහොමද? උලපනේ සුමංගල හාමුදුරුව කියන්නේ කවුරුත් දන්නවා දේශපාලනික පුද්ගලයෙක්. සාමාන්‍ය සමාජයක් හදලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බලයට ගෙනාවේ කවුද? ඔබ වහන්සේ ප්‍රධාන මේවරක් කළේ නැද්ද? මට තිනතරතුරු මේ පන්සලේ තමයි ප්‍රධාන මුල්ම සාකච්ඡාව තිබුණේ. රනිල් වික්‍රමසිංහ එක්ක සම්බන්ධයි. සජිත් ප්‍රේමදාසලත් එක්ක සම්බන්ධයි. ඒතර ඔබ වහන්සේ කොහොමද දේශපාලනයක් නැහැ කියලා කියන්නේ? මේ රටේ සමාජ නැත්නම් අපේ රටවැසියෝ වෙන රටේ වෙනුවෙන් යමක් සිද්ධ කරනකොට දේශපාලන සම්බන්ධතාවකින් තොරව අපිට මේ දේවල් සිද්ධ කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මම කිව්වා හරිනේ සාමාන්‍ය සමාජයේ පළවෙනි සාකච්ඡාව මෙතනදී. අපි රටට යම් කිත අයිතිසහගත දෙයක් සිද්ධ වෙන වෙලාවේදී ඊට එරෙහිව ගොනු කරන්න පුළුවන් සියලු බලවේග එකතු කරලා අපි අසාධාරණ අයිතිය එරෙහිව කටයුතු කරනවා. අද මට කියන්න උලපනේ සුමංගල නායක හාමුදුරුවෝ අද ඔබ වහන්සේ ඉන්නේ කාත් එක්කද? මම අද ඉන්නේ මෛත්‍රීපාලගේ පැත්තේද? සජිත්ගේ පැත්තේද? රනිල්ගේ පැත්තේද? මම යුක්තිය සාධාරණත්වයේ කවුරු හරි නියෝජනය කරනවා නම් අත එතන මම කොන්දේසි විරහිතව හිටගන්න. හරි. තාම සරලව කියන්න. ඇයි මේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව පැවරුවේ? මේ කොවිඩ් වලට වක් කියනෝනේ එතකොට බැසිලෝ යුදයන්ගේ විතරද? පැහැදිලිව මම අදත් චෝදනා කරනවා මේ අද වෙනකොට මේ මොහොත වෙනකොට 1200ක් ජීවිත හානි වෙලා තියෙන මරණයට පත් වෙලා තියෙනවා. මේවා මම කියන්නේ වසංගත මරණ කියලා. මේ මම අදත් කියන්නේ මිනිමැරුම් කියලා. බැසිල් රාජපක්ෂ පැහැදිලි ලෙසම මාධ්‍යයට ඇවිල්ලා
मंगिता उबाते साकिया सीटना कोरोना कोविड बोवे कोविड की अर्थम कोविन की कोविड बोवेन की बला युक्रेन इनकी युक्रेन इनकी ना वही कोरोना नतिरटक इंकिन कोरोना हुदरप तीन रटकोनी गिने मेक बोवेन की बला मे लोक सम्मत कवदाक्वा चमुदित वसंगत तत्व अत्दा बलिम कर मिनीसुंग जीवित युदागन युदागन बे एक सदाचारात्मक एक मानव ऐतिहासिक उल्लंघन स्वामी खौदे मे नवाण मे कुलपने सुमंगल हा मुंट तनियन स्वामी पेह दिलीम चमुदित मम्मे श्रेष्ठाधिकू पलवीन अवस्था पहुगे यहाँ आंडुला इडम पनत गिनावे मे गुणकोरपू पेस्सम पही गुणकले मम एक अभी हेमदेम रटे मेवनी विपत्तिदायक तत्कोट मगे इतिहास मम पौज्जल मुनराजे मुनपालक हितिया अभी ईते रही कटयतुकर्लतीन ये अनुतमा मं उभे सागच्छा बेलवेन पास्से मट अतिवेच එකපැත්තකින් මේ මරණයට පත් වෙන මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳව මට ඇතිවෙච්ච අනුකම්පාවත් ඒ වගේම දේශපාලඥයෝ තමන්ගේ බල උවමනාව වෙනුවෙන් මේ කරන අදුරදර්ශී ක්‍රියාවත් එක්ක මට දැනිච්ච හැඟීමත් එක්ක තමයි මම මේ තීන්දුව ගත්තේ. හරි ඔබතුමාට දැන් ස්වාමින් වහන්සේ කියන විදිහට ආරාධනාව ලැබෙනවා. මේ සඳහා එන්න මාත් එක්ක පාර්ශ්ව කරුවෙක් විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. ඔබතුමත් ඒ මතයට එකඟ වෙලාද හිටියේ? අනිවාර්යයෙන්ම 100% එකකයි. එතකොට එකඟත්වයෙන් ගියේ. අනිවාර්යයෙන්ම. ඔබතුමාට කිසියම් බලපෑමක් තිබුණද කාගෙන් හරි? නෑ, ඇත්ත වශයෙන්ම එහෙම බලපෑම් වලට රත් වෙන පුද්ගලයෝ නෙමෙයි අපි. ඒ කියන්නේ බයක් නෑ. මට ඉතින් එහෙම බයක් නෑ මරිලි. අවුරුදු 37ක පාර්ලිමේන්තු කීර්තිමත් ඉතිහාසයක් තියෙන පුද්ගලයෙක් ඔබ. මම ඒක නෑ කියන්නේ නෑ. එතකොට කවුරු හරි පිටිපස්සේ ඔබට බලපෑමක් කරාද? උලපනේ සුමංගල හාමුදුරුව කතා කරයි මේකට එකඟ වෙන්න යන්න උලපනේ හාමුදුරුවත් එක්ක උසාවියට කියලා. නෑ මෙහෙම ඇත්ත වශයෙන්ම මම මේ දූෂණ වංචා පිළිබඳව මං ලොකු විශ්වාසයක් තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන්. මොකද කාලයක් තිස්සේ මම ආශ්‍රය කරලා තියෙනවා. මට විශ්වාසයි ඒ මොකද දැන් අපි මේ වෙලාවේ වුණත් කතා කරේ සාකච්ඡාවට ලක්ුණේ මේ අහිංසක මිනිස්සු ඝාතනය වෙනවා මිසක් කිසියම් විදිහකට සැලැස්මක් නැති පාලනයක් නැති ඒ වගේ කටයුතු නිසා. ඔබ පාවිච්චි කරා වචනයක් අහිංසක මිනිස්සු ඝාතනය. ඔබ සලකන්නේ මේක ඝාතනයක් විදිහටද? ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ පරිපාලකයෝ අත්හතා බැරීම් කරනවනම් ඒ කියන්නේ ජනතාව එක්ක සෙල්ලම් කරන්න ඕනකම තියෙන නිසානේ එහෙම බෑ ජනතාවත් එක්ක පැහැදිලිවම වගකීමක් තියෙනවා දැන් අපේ රටේ වගකීමක් නෑ වගවීමක් නෑ දැන් ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්නේ විස්තර කරන්න ස්වාමීන් වහන්සේ ඔබතුමාට කතා කරනකොට මේ ප්‍රශ්නේ දැනගෙන හිටියද නැත්නම් හාමුදුරුවෝ නෑ නෑ අපි බොහෝ විට හාමුදුරුවොත් එක්ක කතා කරනවා බොහෝම ප්‍රශ්න පිළිබඳව පාර්ලිමේන්තුවේ තත්ත්වය වෙන්න පුළුවන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය වෙන්න පුළුවන් බැසිල් රාජපක්ෂ කටයුතු කරන ආකාරය उदयांग वीरतुंग अभी कथाक मे गेनम वितरा नवे अत्यट हितामत्म यम किसी विधि मे भाषा पावचकरण कमी ने अभी मे रटे दखिन्न अकमति विधि अभी हितमु बबल्स की संचारको गेन्नला मम अत्विद विशेषम पिटरटिंद आवय पासे मठते वगे हंगी मक्तिबुना मिनीसु जनताव පැත්තෙන් ජනතාවට සහනයක් දෙන්න වැඩපිළිවෙලක් කරන්න නැතුව මේක කිසියම් විදියකට මුදල් ගරා ගැනීමේ ව්‍යාපෘතියක්ද කියන එක. ඒ කියන්නේ බබල් කියන එක ලෝකේ කොහෙත් වෙන දෙයක් ලංකාවේ අරුද්දයක් නෙමෙයි. ඔබ ඒක දන්නවා. මම එක සැරයක් කතා කරනවා. ඔබ හිටිය ඔස්ට්‍රේලියාවේ. ඒතර ඔබ දන්නවා බබල් කන්සෙප්ට් එකක් තියෙනවානේ ලෝකේ. නෑ මෙහෙම බබල් කන්සෙප්ට් එක 100%ක් අකුරටම ක්‍රියාත්මක වෙනනම් කමක් නෑ. මම දකින්නේ බබල් කන්සෙප්ට්. ඒ කියන්නේ උද්‍යංගයේ බබල් එක 100%ක් සාර්ථක වුන්නේ නෑ. නෑ මොකද හේතුව දැන් ඔයි අපි දැක්කා 30 ඒ රියදුරු මහත්තුරු කිසියම් විදියකට රාජකාරියක යෙදුවා යොදෝල ඉවරලා ඒගොල්ලෝ ඉදිරියට ඇවිල්ලා ඒගොල්ලෝගේ විරෝධතාවය ප්‍රකාශ කරා මට කියන්න බෑ මට කෙටියෙන් කියන්න නඩුවට මේ ස්වාමින් වහන්සේත් එක්ක එකතු වෙනකොට බබල් එකේ ආපු අයගෙන් රෝගය සමාජයට ව්‍යාප්ත වුණා කියලා තොරතුරු ඇතුවද මේක කලේ මෙහෙමයි අපිට නෙවෙයි දැන් අපිත් එක්ක සම්බන්ධ වෛද්‍යවරු පවා කියනවා මේක कंट्रोल එකක් නැහැ මේක සමාජයෙන් කියන්නේ සමාජයට පැතිරිලා පැතිරින්න හේතුව මේ වැරදි පරිපාලන ක්‍රමය තුලින් මම මෙහෙමත් කියන්න කැමතියි දැන් ඕනම රටක විශේෂයෙන්ම හිතමු යම්කිසි ක්ෂේත්‍රයක් පරිපාලනය කරන්න තියෙනවා නම් දැන් වසංගතයක් පරිපාලනය කරන්න අවශ්‍යතාවය තියෙනකොට අපි දකිනවා අපි දැක්කා නිව්සීලන්ඩ් වල ඇත්තට ඒ සේරම දෙන වෘත්තිකයෝ වෛද්‍ය වෘත්තිය එතකොට තවත් රටවල් ගත්තොත් අපි නෝර්වේ ස්වීඩන් ගැන කතා කරන්න පුළුවන් මොකද හේතුව මේක ඉතාමත්ම සාර්ථකව හෑන්ඩල් කරපු රටවල් ඒක නෙමෙයි
ඔබතුමා කියන්න මේ තියෙන කොවිඩ් දැන් වර්තමාන තත්වයට කවුද වක් කියන්න ඕන මෙහෙමයි පාලනය නිසා යම්කිසි ප්‍රශ්නයක් නිර්මාණය වුණා නම් පාලකයෝ වක් කියන්න ඕන මොකද හේතුව ජනතා පරමාධිපති නේ නේ මට ඍජු උත්තරයක් ඕනේ කවුද වක් කියන්න ඕන උනා නම් කියන එක අහන්න නෙමෙයි මම ඔබතුමා ළඟට පාර්ලිමේන්තුවේ ඉඳලා සියලුම දේවල් පාලනය වෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය තුල එතකොට රාජ්‍ය යාන්ත්‍රණය අසාර්ථක නිසා මේක සීමාව පන්නලා විශේෂයෙන්ම සමාජගත වෙලා විශාල ප්‍රමාණයක් රෝගීන් බවට පරිවර්තන වෙන්නෙම පවතිනවා. අපි දැක්කා පළවෙනි එක දෙවෙනි එක. ඇත්තටම තුමා වුණත් කිව්වේ අපි තමයි හොඳටම හැන්ඩල් කරේ. එහෙමනම් මේ තත්ත්වයක් නිර්මාණය වෙන්නේ කොහොමද? ඔබ වහන්සේගේ අදහස මොකද්ද? දැන් ඔබ වහන්සේ තමයි උසාවියට ගිය පුද්ගලයා බැසිල් රාජපක්ෂ සහ උදයන්ග වීරතුංගට. කොහොමද මේ නඩුව සකස් වෙන්නේ? කවුද පළවෙනි වගේ උත්තරකරු? කවුද දෙවෙනි වගේ උත්තරකරු? පළවෙනි වගේ උත්තරකරු බැසිල් රාජපක්ෂ. ඇයි? ඔහු තමයි පැහැදිලිව ප්‍රකාශ කළේ මේ කොරෝනා මේ බෝ වෙනවද කියන එක අත්දැක බලන්න තමයි යුක්‍රේන් රට තෝරගත්. ඔබ කියන කාරණාව නිවැරදි සමුදිත මොකද බබල්ස් කියන එක ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ඒක සංචාරක ව්‍යාපාරය දිනුනු කිරීමේ අරමුණ ඇතුව තමයි ලෝකේ දිනුනු වෙන්නේ. මේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මෙතන මේ බැසිල් රාජපක්ෂ සහ උදයන්ග වීරතුංග විසින් කරන ලද මේ ව්‍යාපෘතිය ඔවුන් පැහැදිලිවම කියනවා මේ ගණාවේ සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමේ මේ මේ පෙරහුරුවක් හැටියට මේ බබල් එකෙන් බෝ වෙනවද කියලා බලන්නේ කියලා ගණාවේ. එහෙනම් සංචාරක අපේ රංචාරක ව්‍යාපාරය දිනුනු කරන්න නම් කොරෝනා නැති රටකින් සංචාරකව ගෙන්න ගන්න අපිට පුළුවන්කමක් තිබ්බා. ඒ එසේ තිබියදී එහෙනම් ওই බබල් එක ඇතුලේ ඕනතරම් රට අපේ රටට ගෙන්න ගන්න ඕනතරම් හොඳ රටවල් තිබ්බා. ඔබ වහන්සේට තොරතුරු තියෙනවද මේ බබල් එකෙන් රෝගේ එළියට ආවද කියලා? පැහැදිලිවම අපි කියනවා මේ බබල් එකෙන් තමයි රෝගේ ආවේ. කොරෝනා වෛරස් කාණ්ඩ තුනම අලුතින් ඇතුලෙච්ච තුනම ඇතුළුනේ මේ යුක්‍රේන් කණ්ඩායමෙන් කියන එක සාක්ෂි ඇතුව අපි උසාවියට ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. සාක්ෂි ඇතුව තොරතුරු තියෙනවා. සාක්ෂි ඇතුව අපි ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි අප්‍රේල් 8 වෙනිදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පැහැදිලිවම වෛද්‍යකකේ වෛද්‍ය පීඨයෙන් දක්වන මේ කියන වසංගත මේ මේ කොරෝනා ප්‍රභේදයන් රට තුලට ඇතුල් වෙලා ඉවරයි කියන කාරණා වුන් තහවුරු කරලා තියෙනවා. ඒ තියෙද්දි තමයි ආණ්ඩුව එයත් නොසලකා හැරමින් සංචරණ සීමා පිළිබඳ කිසිල්දු තැකීමක් සැලකිල්ලක් නැතුව නිදහසේ අවුරුදු සමරන්න මිනිස්සුන්ට අවකාශය ඉඩ ලබා දෙන්නේ. අපිට ඒක ගැනත් බරපතල විවේචනයක් තියෙනවා. ඔව් මේ සිද්ධියෙන් පස්සේ බැසිල් රාජපක්ෂ හරි උදයන්ග හරි කතා කරාද? ඔබ වහන්සේට? නෑ යම් කිසි ආකාරයක පණිවිඩ අපිට ඇවිල්ලා තියෙනවා. නමුත් ඉල වශයෙන් ඍජු අපිට කතා කරේ නැහැ. මට තේරුනේ නෑ පණිවිඩ ඇවිල්ලා කිව්වේ? පණිවිඩ කරු මේ සම්බන්ධයෙන් පණිවිඩ කරු ඇවිල්ලා තියෙනවා. එහෙම නේ උලපඩේ සුමංගල හාමුදුරන්ට හෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා. තොර ඩිරෙක්ට් කතා කරන්න පුළුවන්. දැන් මම කතා කරලා නේ ආවේ. කොහොමද මේ පණිවිඩය ආවේ? කාගෙන්ද පණිවිඩය පණිවිඩ කරුවෙක් එවන්න එව්වද? නෑ, ඉතින් යම් පුද්ගලයෝ අපිට කතා කරලා කියනවා ඇයි මේ මේ අධිකරණ ක්‍රියාමාර්ගයකට ගියේ මේක සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා කියලා අපිට කීප දෙනෙක් කතා කරලා කිව්වා. කවුද කතා කළේ? බැසිල්ද උදයන්ග? නෑ නෑ, ඒ ප්‍රධාන පුද්ගලයෝ කවුරුත් අපිට කතා කරේ නෑ. එයාගේ ගෝලයෝ අපිට අපිටත් හිතයිසි එයාටත් හිතයිසි දෙපාර්ශ්වෙම ආශ්‍රය කරන අය අපිට කතා කරපු අවස්ථාවන් තුම මට පෞද්ගලිකව නමුත් ඉල්ලාස් කරගන්න සූදානම් කිසිසේත්ම එවැනි පියවරකට අපි යන්නේ නැහැ. මේක පෞද්ගලික වමනාවක් පෞද්ගලික තරහකටවත් පෞද්ගලික හිතවත්කමටවත් සම්බන්ධිත කරපු දෙයක් නෙවෙයි. හෙට වෙනකොට මේ රටේ කී දෙනෙක් මේ කොරෝනා වසංගතයේ බිලි වෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. එක දවසකවත් මරණ සංඛ්‍යාව අඩු වීමක් වුණේ නැහැ. අද වෙනකොට 49යි ඊයේ දවසේ වාර්තාවන මරණ සංඛ්‍යාව. එතකොට 10 20 වුණා 20 30 වුණා 30 40 වුණා. එතකොට පැයකට මරණ දෙකක් ලංකාවේ වාර්තා වෙන තත්ත්වයකට දැන්පත් වෙලා තියෙනවා. එහෙනම් මේකට වගකීම්ත්තේ අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. කවුද ඔබ වහන්සේ නම් කරන වගකීම්ත්තු? මම පැහැදිලිවම වග කියන්නේ මේ තුන්වෙනි රැල්ල ඇති වුණේ මේ කොරෝනා මේ 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 යුක්‍රේන් සංචාරක බුබුලත් එක්ක. ඒකට පුරෝගාමී උනේ බැසිල් රාජපක්ෂ. ඒකට පුරෝගාමී උනේ උදයන්ග වික්‍රමතුන් මේ වීරතුංග. මේ දෙදෙනා තමයි ප්‍රධාන චූදිතව. අවශේෂව ඉන්දියාවෙන් ගෙන්නන ප්‍රසන්න රණතුංග පැහැදිලිවම ඇවිල්ලා මාධ්‍ය පෙනීසිල්ල කිව්වා මේවා ගෙන්නන්න ඕනේ, මේවා රට වහලා තියන්න බෑ. අපිත් කියනවා රට වහලා තියන්න බෑ, රටක් වහලා පාලනය කරන්න බෑ. ඒක අපි කියනවා. නමුත් ඒකට නිසි ආරක්ෂිත ක්‍රමවේදයක් තියෙනවා. දැන් මේ හාමුදුරුවෝ කියන්නේ මේ හාමු දැන් ඔබ වහන්සේ මේ ආණ්ඩුව ගෙනාපු හාමුදුරුවමක් නෙමෙයිනේ. එතකොට දැන් හාමුදුරුවෝ කියන විදිහටම පාලනය කරනවා නම් මේ රට ගෝඨාභය රාජපක්ෂ පැත්තට කියලා හාමුදුරුවන්ට පාලනය කරන්න බෑ. නෑ නෑ, හාමුදුරුවෝ කියන නමින් නෙවෙයි අපි කියන. අපි කතා කරන්නේ රටේ පුරවැසියෝ කියන නමින්. අපි කියන්නේ මම කියන හාමුදුරු කෙනෙක් කියන හින්දා නෙමෙයි, මං කියන කාරණාව අර
කතාවට කියනවනේ මේ මේ හඳ පෙන්නනෝ ඇඟිල්ල දිහා බලන්නේ නැතුව හඳ දිහා බලන්නේ කියලා අපි කියන්නේ අපි හාමුදුරු කෙනෙක්ද අපි විපක්ෂයේ නියෝජනය කරපු කෙනෙක්ද නැත්නම් සමාජයේ ක්‍රියාදරයෝ මේ 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 වෙනත් විකල්ප කණ්ඩායම් වලයිද කියන එක පිළිබඳව සැලකිල්ලක් දක්වන්න එපා. හරි දැන් අපි කියන කාරණාවට මූලිකත්වයේ දුන්නා මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන දේ ඒක ඉෂ්ට කරගන්න පුළුවන්. මට කෙටි කෙටි පිළිතුරක් අවශ්‍යයි. දැන් මට හම්බ වුණා ටුවරිස්ට් කරපු ගයිඩ් කෙනෙක්. ඒ පුද්ගලයා මට කිව්වා කතා කරන අතරේ සාකච්ඡාවක් අතරේ සාකච්ඡාව පටිගත කරන්නේ ඊට පෙර ආතුව අපි අවුරුද්දක් රස්ස නැතුව හිටියා අවුරුද්දක් අපි කීයක් හරි හොයාගත්තේ ගානක් මට කිව්වා ලක්ෂ ගානක් උදයන්ග වීරතුන්ගට පින් සිද්ධ වෙන්න කියලා කිව්වා අ උදයන්ගගේ මේ බබල් එක නිසා තමයි අපි කීයක් හරි හොයාගත්තේ ඒතොර ඇයි ඇයි කවුරුත් මුකුත් කරන්නේ නැතුව රට අරිනකම් බලන් ඉඳලා ටුවරිස්ලා එයි ඊට පස්සේ කියලා බලන් ඉන්න තු ඔහු ගත්ත උත්සාහයක් නෙමෙයිද සුළු වශයෙන් සුළු කොටසකට වාසි වෙන්නේ නැති. නමුත් මම දන්නවා මම හික්කඩුවේ මගේ ගම. මම දන්නවා සංචාරක ක්ෂේත්‍රයේ ඉතාමත්ම ඇත්තට පහතටම කඩා වැටලා. දැන් ওই එක ආදර්ශයක් තමයි. මම දකිනවා හික්කඩුවේ සමහර දේපළ විශේෂම හෝටල්ස් ආදිය විකිණන්න ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. ඉතින් එහෙමනම් එහෙම තත්ත්වයක් වෙන්න බෑ. අවසානයේදී ඒ කොටසකට වාසිදායක වෙන විදිහට කරාද කියන එක මම දන්නේ නැහැ. එහෙම කොටසක් ඇති. නමුත් බහුතරයක් ඒ ආකාරයෙන් මේ ප්‍රතිඵල එහෙම නැත්නම් වාසි ලැබුණ නැහැ. මේ ඔබ වහන්සේ මොකද ඒ කාරණාව ගැන කියන්නේ? ඇත්තෙන්ම එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි. ගජමිතුරු සේනාවකටම කොරෝනාව ගරණාවක් වෙලා තියෙන බව අපි පැහැදිලිව කියන්නට ඕනේ. මට තේරුන්නේ නැහැ. මොකද බං සදහස් කරන්න කියන්නේ? ඇයි? හෝටල් වලින් අද ඇති තරම් හම්බ කරගන්නවා. පෞද්ගලික රෝහල් වලින් අද ඇති තරම් හම්බ කරගන්නවා. ඇන්ටිජන් එකෙන් අද ඇති තරම් හම්බ කරගන්නවා. මේ කොරෝනා ආශ්‍රිතව සමුදිත ඇති වුණා මේ මේ වටේට ව්‍යාපාරික රැල්ලක් ව්‍යාපාර රැල්ලක් ඇති වුණා. ඒක මානුෂිකත්වයේ කියන එක සමාජය තුලින් අයින් කරලා දාලා මිනිස්සුන්ව හූරගෙන මරාගෙන කාලා මේ කොහොම හරි Taman යටිමඩි කරගන්න එක තමයි මේකෙන් කරගත්තේ. හරි එක කාරණාවක් මට කියන්න දෙන්න. එක ව්‍යාපාරිකයෙකුට සංචාරකයෙකුට මේකෙන් යම් වාසියක් වෙන්නට ඇති. නැත්නම් ව්‍යාපාරිකයෝ 10 දෙනෙකු. හැබැයි ඒ හරහා මේ රටේ දැන් ජීවිත මේ තුන්වෙනි රැල්ලෙන් 950කට වැඩිය නැති වෙලා තියෙනවා. එතකොට ඒ නැති වෙච්ච ජීවිත වලින් අසරණ වෙච්ච පවුල් වලට කවුද වා කියන්නේ? ඒගොල්ලන් කවදාකවත් ආය මේ මේ සැනසීමක් ලැබෙන්නේ නැහැ ජීවිතයක් නැති වෙලා ඉවරයි. සමහර ගෙවල් වල දෙන්න මැරිච්ච ගෙවල් ඉන්නවා. කවුරු මොනවාක්වත් ගෙවල් ඇතුලේ මැරලා වැටිච්ච මිනිස්සු ඉන්නවා. නාරායණපේට ප්‍රදේශයේ මම පැහැදිලිව කියන පාරේ මැරලා වැටෙන රේල් පාරේ මැරලා වැටෙන මිනිස්සු. කොරෝනා එකත් එක්ක. එතකොට කවුද ඒවට එක්කෙනෙක් කීයක් හරි හම්බ කරන තෘප්තිමත් වෙන එකද වැදගත් වෙන්නේ? දසදහසකගේ ජීවිත නැති වෙලා විනාශ වෙලා මේ පෞල් සංස්ථාව කඩා ඉරලා හැමදාම මේගොල්ලෝ දුක්ඛිත වෙන එකද මේ මේ මොකද්ද කියන එකයි අපි තීරණය කරන්නේ. බබල් එකත් වංචාවක් කියලාද කියන්නේ? පැහැදිලිවම වංචාවක්. ඒ කියන්නේ කීප දෙනෙක් අපි කියන ඇයි යුක්‍රේනෙන් ගෙනාවේ? ඊට වැඩිය කොරෝනා අවදානම් රහිත රටකින් ඇයි මේ සංචාරක අපේ රටට ගෙන්නගෙන ඇයි මේ මේ බබුල මේ 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 බබල් එක හරහා සංචාරක බබල් එක හරහා ඔය කියන මේ සංචාරක ව්‍යාපාරෙමින් යැපෙන පිරිස්ව සතුටු කරන්න බැරි වුණේ ආන්නේ ඔබ වහන්සේ ළඟ තොරතුරු තියනවාද මේ මේ දූෂණ විරෝධී පෙරමුණ විදිහට මම අහන්නේ කොරෝනාව ගරානාවක් කියලා කිව්ව හොස්පිටල් හෝටල් වලින් ගහ ගන්නවා කියලා ඕන වෙලාවක සාක්ෂි සාධක එක්ක හෝටල් වල හම්බ කරන විදිය පිටරට වලින් ඳන් ඉඳන් මැද පෙරදිග ඉඳන් එන ඉන්දියාවේ රෝහල් වලට ප්‍රතිකාර ලබන්න ගිහිල්ලා එන මේ පිරිස් වලින් මරා මේ සුද්ධ කරගන්න විදිය මිනිස්සුන්ගේ තියෙන රීරිමාංශෙත් එක්ක සුද්ධ කරගන්න විදිය සාක්ෂි සාධක ඇතුව ඕනෑම අවස්ථාවකදී අපිට කියන්න පුළුවන් කොවිඩ් මම අහන්නේ ඒක නෙමෙයි නිකන් ඔහොම කතා කරන්නේ නෙමෙයි නම් ගම් එක දැන් අහන්නේ ඊළඟ දවසේ එනවා තොරතුරු තියනවාද මෙයාට මෙච්චරක් ගියාරන මෙච්චරක් ගියා පැහැදිලිව කියන්න පුළුවන් මොකද මේ දැන් තැන් වල යන කතා නෙමෙයි සයින් නෑ මම කවදාකවත් එහෙම තොරතුරුත් එක්ක කතා කරන්නේ නෑ මොකද දූෂණ විරෝධී ජාතික පෙරමුණ පැහැදිලිව මම කියනවා පැහැදිලිවම කියනවා මම ගොසිප් එක කටකතා එක පත්‍රයේ තියෙන Facebook එකත් එක්ක මම කතා කරන්නේ සජීවී මිනිස්සුත් එක්ක අසාධාරණ ලක් වෙච්ච කතා කරලා ඒගොල්ලෝගේ සාකච්ඡා කරලා ඊයේ දවසේ මං එවැනිම ප්‍රශ්නයකට මං ඒ රෝහලට කතා කරා හමුදාපතිවරයාට කතා කරා කිසිම තැනකින් සමුදිත සාධාරණයක් නෙමෙයි මම එක කාරණාවක් විතරයි කිව්වේ මෙවැනි කාරණා රාශියක් තියෙනවා පිටරට වලින් අරන් එන අපේ ඉගෙන ගන්න ගිහින් ඉන්න දරුවෝ රැකියාව වලට ගිහින් ඉන්න ශ්‍රමිකයෝ ලංකාවට ආවෙන් පස්සේ තමන්ගේ අභිලාෂයක් අභිමතයක් නැතුව මේ පාලක කැමති හෝටල් වලට දාලා ඒ හෝටල් වල තියෙන රේට් හරියමං විදියට පහසුකමක් දෙන්නේ නැතුව මම අහන්නේ ඒක නෙමෙයි ඔබ වහන්සේ ළඟ තියනවාද මේ හෝටලේ මේ හෝටල් කාමරයෙන් මෙච්චරක් අරයට ගියා මෙච්චරක් තොරතුරු තියෙනවා ඒවා ඉතින් චාමුදිත කොමිෂන් කියන ඒවා දෙන ඒවා ලිඛිතව දෙන්නේ නැහනේ පෝට් සිටි එක දෙනකොට ඔය හිටපු ගමන් කතා කරපුවා එක පාටම නිහඬ වෙනකොට අපිට ඕකට තේරුම් ගන්න බැරි කමක් නැහනේ ඇයි නිහඬ උනේ කියලා කවුරු ගැනද ඔය කියන්නේ හාමුදුරු පව
පවා සමාජ නායකයෝ මං ආනි කෝච්චි හම්බන්තොට වරායට කෑ ගහපු ලේ හලාගෙන කඳුරු ගෑස් කාගෙන වතුර කාගෙන ගිහපු හාමුදුරු කෝ ඇච්චිනේ දෙකම එකයි නේ සම්මුතිත මේකේ වෙනසක් තියෙනවද හම්බන්තොට වරාය 99කට දීපු එකයි පෝට් සිටි එක දීපු එකේ වෙනසක් තියෙනවද අපි එදත් විරෝධය දැක්කුවා අදත් විරෝධය දක්වනවා මං කියන කෝ එදා විරෝධය දක්වපුවා අද විරෝධය දක්වනවා එදා හොඳයි කියපු කයි විතර අද විරෝධය දක්වනවා මේ දෙකම නරකයි කියපු අය තමයි අපි තෝරාගත යුත්තේ උලපනේ සුමංගල හාමුදුරන්ගේ පන්සලට චීන යුවාන් හම්බෙලා නැහැ වගේ ई हम अदमे हेट बलापुरुत्त नहीं මේ දෙන්න දාවේ අපි දන්නේ බ්‍රීෆ් කේස් එකක් මතේ තිබුණාද නෑ අපි මං හිතන්නේ අර බොඩි ලැන්ග්වේජ් කියලා එකක් තියෙනවා නේද තමයි මුලින්ම ඒක තමයි කිව්වේ එහෙමද නෑ ඉතින් එන කාටද දාවේ විවිධ පුද්ගලයොත් එක්ක ආව දේශපාලනඥයොත් එක්ක නෑ ගොඩක් වෙලාවට එහෙම එනවනම් එන්න අපේ හිතයි සියෙත් එක්ක නෙන්නේ එතකොට අපිට ඒක කරන්න අපිට අමාරුයි අවසන් වශයෙන් කියන්න ඔබ අද තෘප්තිමත්ද මේ නඩුව දැමීම ගැන හදවත හදවතට එකඟවද මේ නඩුවට පෙනී හිටියේ නැත්නම් උලපනේ සුමංගල හාමුදුරුවන්ට බෑ කියන්න බැරි නිසා නෑ නෑ එහෙම එකක් නෑ අපි දැක්කා දැන් අපේ ස්වාමින් වහන්සේ කිව්වා විශේෂයෙන්ම ගරාණාවක් කරගනිපු සිද්ධියක් සම්බන්ධයෙන් සිද්ධි ගණනාවක් සම්බන්ධ එක සිද්ධියකදී මම දැක්කා ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා ආවහම සාමාන්‍යයෙන් වන් වේ යන්න උන ගාස්තුවයි දැන් අපි එනකොට මගේ දුව 280,000ක් ගෙවුවා වන් වේ හරිද ඇත්තට සාමාන්‍ය වියදම එක පැත්තකට ගිහිල්ලා අනිත් පැත්තටත් එන්නේ ගාන එන්න පුළුවන් හොඳද අනිවාර්යයෙන්ම හෝටලෙට දැම්මෙත් අපිට කිව්වේ නැහැ කොහෙට දානවද කියලා අවසානයේදී මම අපේ කෙල්ලගෙන් ගත්තේ නැහැ ඒ සල්ලි ටික මොකද හේතුව මට බෑ ඒක කරන්න මගේ යම්කිසි විදියකට ඒ කාලේ පෙන්ෂන් එක ඉතුරු වෙච්ච එකෙන් තමයි මගේ බිල ගෙව්වේ එතකොට මම දකිනවා මේ එකක්වත් ජනහිතකාමී නෙවෙයි ඒව සියල්ලක්ම ගරානා මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම විරුද්ධයි මේකත් කොරෝනාවත් ගරානාවක් කියන එකෙන් ඒකෙන් සැකයක් නැතුව මම තීරණය කරා මම ඒකට එක පයින් ග්ලාස් වුණා අපි හැමෝම බොමත්ම සුතේ සාවිනාසී තාම කෙටියෙන් කියන්න මේ නඩුව ඉස්සරහට යනවද බැසිල් රාජපක්ෂ උදයන්කට විරුද්ධවට විරුද්ධව අයින් කරගන්න මීඩියා ෂෝ එකක් විතරද මේ දැම්මේ ගිල්ලා නිකන් පම්පෙට් සමත් දැම්මා ඇත්ත වහන්සේ කිව්වා වහන්සේ නිතර ශ්‍රේෂ්ඨාධිකරණේ ඉන්න ආමුදුරමක් මේ විනිශ්චයකාරවරයෙක්ට වඩා අපි සමහරවිට දකින්නවා නිකන් මේ මීඩියා ෂෝ එකන්නේ මේ දැක්කේ මමත් මේ පොඩ්ඩ සීන් එකක් කිසිසේත්ම නැහැ ඉදිරියේදී චමුදිත ඔබට බලා ගන්න පුළුවන් අපි මේක පැහැදිලිවම පෝට් සිටි එකට වගේම එතර යම් සාධාරණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිද්ධ කරන්නට හේතුණා එවැනිම සාධාරණයක් යුක්තියක් රට වෙනුවෙන් මං වෙනුවත් ලැසිල් මහත්තයා වෙනුවෙන් උනත් නෙවෙයි මේ පීඩන ලක් වෙන සාධාරණ ලක් වෙන මරණයටපත් වෙච්ච අයගේ පවුල්වල අය වෙනුවෙන් යුක්තියක් සාධාරණයක් බලාපොරොත්තුෙන් අපි උසාවියට ගියේ අධිකරණයට ගියේ අපි එය අවසානයේ දක්වා මොන බලපෑම ආවත් අපි ඉදිරියට අනිවාර්යෙන් ගෙන යනවා ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් තවත් ඇතුණොත් අපි තවත් දුරටත් අධිකරණ ක්‍රියාමාර්ග වලට යමු වෙනවා අර කෝල් කරා කිව්වේ නඩුව අයින් කරගන්න බලපෑම්ද නෑ සුහදශීලීව අපි තින් තාම් බලපෑම් නෑ නෑ එවැනි බලපෑම් මං හිතන්නේ අපිට කරයි කියලා මොකද දූෂණ විරෝධී ව්‍යාපාරයේ තුලදී අපි මීට වඩා බලගත්ු මේ අධිකරණ ක්‍රියාමාර්ග වලට ගියා අපිට බලපෑම් ආවා අපි යට උනේ නෑ ඉදිරියේදීත් අපි එහෙම ලඝු කාරණාත් එක්ක අපි කිසිසේත්ම යට වෙයි කියලා අපි හිතන්නේ හොඳයි ඔබ වහන්සේට සහතිකයක් දෙන්න පුළුවන්ද මේ පොළොවේ මට පායගෙන මේ ටයිල් කැටයක් මේ පොළොව බිත්ති හදපු ගඩොලක් වැලි සිමෙන්ති දූෂිතයන්ගේ සල්ලි වලින් හැදුවේ නැහැ කියලා උලපනේ සුමංගල හාමුදුරන්ට සහතිකයක් දෙන්න පුළුවන්ද පැහැදිලිවම අපේ දායකයන්ගේ දායකයෝ අමාරුවෙන් ගෙනල්ලා හදපු මේ ගඩොල් වලින් හැදුවේ කියලා කියන්න පුළුවන් දායක හාමුදුරුවෝ පිටිපස්සේ වැඩ ඉන්න අතරේ මං අහන්නේ අනිවාර්යයෙන්ම එවැනි කිසිම අදුමතරමේ වැලි ඇටයක තරම් දෙයක්වත් දේශපාලඥයන් අරගෙන මේ විහාරස්ථාන අපි ගොඩනගලා නැහැ. දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ සභාපති උලපනේ සුමංගල නායක ස්වාමින් වහන්සේ වගේම බරපතල දූෂණ සාවංචා වැළැක්වීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් ලැසිල් ද සිල්වා මහතාත් සමග අපි කතා කරේ බැසිල් රාජපක්ෂ සහ උදයන්ග වීරතුංග කියන මහතුරුන් දෙපළට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ගොනු කරපු පෙත්සම පිළිබඳව මුමත්ම ස්තුතිය වහන්සේටත් ඔබතුමාටත්.